දරුවනි සුබ උදෑසනක්. ඔලන්න මාව ඇහෙනවද? ඔව් සර්. අපි ටිකක් ප්‍රමාද වුණා පුතා. අපි එක කන්ටේ අවසන් කරනකොට මේ වෙලාවල්ම අපි අවසාන වශයෙන් සාකච්ඡා කරේ මම හිතන්නේ ත්‍රිකෝණමිතිය යටතේ ඔයගලන්ට මම පැවරුවා අභ්‍යාසයේ නේද අපි සයින් කොස් ටෑන් ඒ ගැන කතා කරා එතකොට සයින් ඉන්වර්ස් ඒ කියන්නේ අනුපාතය දුන්නාම කෝණේ හොයන විදිහ අපි කතා කරා නේද ඔව් සර් ඔව් ඒ ටික හරි එතකොට අට දෙක අභ්‍යාසයේ කරා නේද අට දෙක අපි කරා ඒ අට දෙක මුලින්ම කරා ඊට පස්සේ ඔයගලන්ට පැවරුවා මං හිතන්නේ අට අට නෙමෙයි දහ අට පහ අභ්‍යාසයේ වෙනකන් නේ දහ අට පහ ඒකත් අපි සාකච්ඡා කරාද දහ අට පහ නෑ සර් දහ අට පහ එක ගානක්වත් සාකච්ඡා කරේ නෑ හා හරි හරි එහෙමනම් දහ අට පහ අභ්‍යාසයේ ගැටළු වල අප අමාරු තැන් තියෙනවා නම් ඒ කියන්නේ අපහසු වෙච්ච ගැටලු තියෙනවා නම් මුලින්ම පිසල ගන්න. 18 පහ අභ්‍යාසය. මේකනේ. ඔව් 18 පහ අභ්‍යාසයේ පළවෙනි ගානේ තියෙන්නේ VGA සංකේත වලින් දක්වා ඇති පාදවල දිග සොයන්න කියලා. එතකොට මට කියන්න බලන්න දැන් ඔගොල්ලෝ හදලා ඇති පළවෙනි එකට ආවේ කීයද දිනෙත් උත්තරේ ඒ කීයද මෙයාගේ ඒ 6.3 මෙයාගේ ඒ ඒ සමානයි 6.3 සෙන්ටිමීටර වෙනස්කම් තියෙනවා නම් කියන්න B කීයද ආවේ B 6.6 සෙන්ටිමීටර E 9.31 ඉස්සල්ලා මට කියන්න දරුවනි මේ උත්තර තුන හරිද ඔයගලන්ට ආවද වෙනස්කම් තියෙනවද ලවිඳු මේ උත්තර තුන ආවද ඔව් සර් හරි ඊළඟට මට ලවිඳු කියන්න 6 වෙනි ගාන 4 වෙනි ගාන කීයද ආවේ D කීයද ආවේ 10.3 සර් 10.3 C C 9.4 2 7 4 4 F 6.616 හරි දරුවනේ මේ හා සම්බන්ධව ගැටලු තියෙනවා නම් කියන්න බලන්න. දිනෙත් ආවද මේ උත්තර තුන? ඔව් සර්. හරි. එහෙමනම් මේ පිළිතුරු ලැබෙන්න ඕන
මෙතන නම් මං හිතන්නේ ඔයගොල්ලෝ සයින් අනුපාතය ගත්තේ දෙවෙනි එකේදී ඔයගොල්ලෝ ටැන්ජන් අනුපාතය තුන්වෙනි එකේදී ඔයගොල්ලන්ට එන්නේ සයින් අනුපාතය හතරවෙනි එකේදී එන්නේ ටැන්ජන් අනුපාතය පස්වෙනි එකේදී එන්නේ සයින් අනුපාතය හයවෙනි එකේදී එන්නේ ටැන්ජන් අනුපාතය ඒ ටික තමයි එන්නේ අපි එනවා පුතා ප්‍රශ්න අංක එතකොට දෙකට පහත දැක්වෙන එක එක් කෝණේ VGS සංකේතයෙන් දක්ව ඇති කෝණේ අගය ඕගොල්ලන්ගෙන් අහනවා VGS සංකේත වලින් දක්ව ඇති කෝණේ අගය නවෝදය දුව මට කියන්න බලන්න පළවෙනි එකට කීයද ආවේ අංශක 32යි සර් අංශක 32යි දෙවෙනි එක අංශක 34යි කලා 59 34යි කලා 59 තුන්වෙනි එක අංශක 65යි කලා 23යි කලා 23 මොකද කියන්නේ අනිත් දරුවෝ දිනේ මේ උත්තර ආවද ලවිඳු වෙනස්කම් තියෙනවද තාමර යෙනුක නිශ්ශබ්ද වෙලා තියෙන්නේ ඇයි සර් දෙවෙනි එක දෙවෙනි පොඩ්ඩක් දෙවෙනි එක ඔයාට කීයද ආවේ අංශක 44යි කලා 26යි 29 26යි සර් 26 ළමිඳුට කීයද ආවේ मेतन अने क्यू मूलिक क्यू समान हत बेदीम दहाय ඒ කියන්නේ පුතා 0.7යි 0.0යි 0.0යි 0 ඒ කියන්නේ sin q q කියන්නේ එතකොට sin inverse වලට යන්න හදයි මෙයාට අදාළ කෝණේ අපි හොයාගන්න හදයි එතකොට ඔබ බලන්න sin වගුවට යන්න ප්‍රකෘති sin වගුවට මම එන්නම් උතන්ට प्रकृति साइन वगुट अभी हयागे अन्नोन पुता बिंदु दशम हताय बिंदु बिंदु दशम हताय बिंदु अभी तो पेन मिन्न दमंगे मेके बिंदु दशम हताई बिंदु मेन मिथनी हया नमे अटाई अट एक हतली सतर हतली सतरे मेन मिथन हया नमे अटाई अट तव ओ नोट दुलाहा ने अटाई अट අටයි දෙකයි දහයයි අටයි එකයි නමයි එකයි දහයයි එතකොට නමයි දහයයි හතයි මෙන්න මෙතන එතකොට තව 12ක් ගන්න නම් මෙතන තියෙනවා 12 මේ තියෙන්නේ ඔන්න එතකොට උඩට බලන්න ඕනේ මෙතන ඉන්නේ අංශක කලා බිංදුව කලා 10 කලා මෙතන ඉන්නේ 20 එතකොට උත්තරය 44යි කලා 20යි 12යි එකතු වෙනවා 32 දිනෙත් කිව්වේ ඔකද උත්තරය සර් 20යි 6යි නෙමෙයි මෙතන 6 සෝරි 20යි 6 26යි 26 මෙතන ඉන්නේ 20යි 6යි මෙතන 20 මෙතන 6 26 ඔව්
උතරේ නවෝදය දුව 44යි කලා 26යි පුතේ ඔව් සර් මම ඒක ටැග් කරා ඔව් මෙතන මේ 2.7යි බිඳුවෙන්නේ පුත හතනේ මෙතන මේ උතරේ හරි ලවිඳු බලන්න प्रश्न बलम प्रश्न हतर कोम उत्तर आवे हतरे एबीसी कोने आगे अंशक तीन कला पना सट बापेना एबीसी कोने मिन्न मे कोने एबीसी कोने अंशक तिहाई कला पना अटकेल होया कुताल मुलिम होया गन्नवे ना मिन्न मे दिगने अंशक हतरी स्पाहे मैं आइन्नो ने दोलहाई अनुपात එතකොට අපිට tan abc සමානයි ගන්න පුළුවන් පුතේ 12 බෙදීම 20 12 බෙදීම 20 මෙතන 4 වරක් 3යි 4 වරක් 5යි නැත්නම් මෙතන 6යි 10යි ඉන්නේ 0.6ට එන්නේ 0.6ට abc හොයන්න නම් එතකොට 0.6 tan අනුපාතයේ යන්න ඕන මේ අනුපාතයට අදාළ කෝණය किया दावी दीने अंशक तिहाई कला पनास अटक अंशक तिहाई कला पनास अट आवद अवश्य अनि दरु साविंदी ट आवद पिनिदी आवद में उत्तरे तिहाई कला पनास अट පස්වෙනි ප්‍රශ්නේ වෙනස්කම් තියෙනවා නම් කියන්නේ මම අනිවර බලනවා පුතා PQR is trapezium PQR is trapezium PR PS PSR sorry SR PQ විශාලයි හරි PS 12යි විස්තර දීලා තිනවා QRS අහන්නේ ඔයගොල්ලන්ගේ QRS කෝණය QRS कोने मिन्न में कोने ये तो कुछ उगलन टे गाने वेलो में इतने कुत्ता हमें पुरी निर्माण या ये तो माय मितने में इसलाव उगलो मितने आकर गाने वेलो हरी ये टे माय लंब क्या इटे पास मितन टे नो आ මේ දීලා තියෙන තොරතුරු අනුව ඔයගොල්ලෝ මුලින්ම මෙන්න මේ ලම්බ උස හොයාගන්න. එතකොට මෙතන අපිට සයින් වලින් ගන්න පුළුවන් අංශක 55 පදනම් කරගෙන. මේක කියදාවේ පුතා මේ උස ලම්බ උස 9.83.4. එතකොට ඒ උසමනේ මෙයා වෙන්නේ මේ දෙක සමානයි. මෙතන දීලා තියෙන. එතකොට මේ කෝණේ අපිට හොයන්න ආය යන්න වෙනවා සයින් වලටනේ. साइन वर्ट तो क्यू आर एस आप होयागा पुलवांग दावे कोने
කියන්නේ මට අංශක 40යි කලා 57යි 40යි 57යි වෙනස්කම් තියෙනවා නම් කියන්න නිහංසා කියන්න සසිදු 40යි 56 40යි 56 පොඩ්ඩක් එහෙනම් එහාට මෙහාට වෙලා ඇති කීයද එතන ආවේ මේ tan මට කියන්න බලන්න tan QRS කීයද ආවේ අනුපාතය බෙදුවාම ආපු වගේ बोला इन्होने दोलह बेदी में बिंदु आई नामे आई दश में अटाई तुनाई बिंदु आई हतर ने अटाई तुनाई बिंदु आई हतर बिंदु दशम हयाई पहाई पहाई हतर इतने हयाई पहाई पहाई तुनाई हय इतोट लगवान महिताने अभी बिंदु दशम हाई पहाई पहाई हतर तमा एनो निकुते पहाई हतर ट बल पहाई हतर बेदुहा मेने उत्तरे एतु पटे एक तानु मितन महितने हतली आई कला पानस हतर तमा एनो ने पानस आये नवा कियने अतने ඔගොල්ලෝ අරන් තියෙන්නේ එහෙමනම් 0.6553 0.6553ට වෙන්න ඕන 40යි කලා 56 එහෙම නේද ඔව් සර් ඔව් ඔව් මේක ඉතින් වැරද්දක් නෑ කලා එක මෙතන 5යි 3ට ගත්තේ වටයන් නැතුව वैटे वो हम पहाई हाथरे ये देखा टेम लापन लगे ना हरी है मैंना अभी मैंना पाले में अवसान आदि ये रटे ना हाथा संकीर्ण अवस्था मिन्न में ही माय अभी टे त्रिकोणमिति के मूल दार में विशेष एम वैदगत तेने पुता अरमां की वो අපිට ළඟා වෙන්න බැරි තැනකට තියෙන දිශාවන් දුර අපිට ගණනය කිරීමට මෙම මූලධර්ම භාවිතා කිරීම වැදගත් වෙනවා ළඟා වීමට බැරි හැකි වුණත් නොහැකි වුණත් විශේෂයෙන් නොහැකි අවස්ථාවලදී තමයි ඉතා වැදගත් වෙන්නේ එතකොට අපි දැන් අවධානය යොමු කරන්න හදන්නේ මේ පිහිටීම් අපි බෙදනවා තල දෙකකට සිරස් තලයේ පිහිටීම් සහ සිරස් තලයේ පිහිටීම් කියලා त्रिकोणमितिक मूलधर्म भावितेन गेटलु विशदीम कियला त्रिकोणमितिक मूलधर्म भावितेन गेटलु विशदीम कियला मुलिम लियन्न त्रिकोणमितिक
මූලධර්ම භාවිතයෙන් ගැටළු විසඳීම. හරි. එතකොට පුතා කියන්නේ මෙහෙම ත්‍රිකෝණමිතික මූලධර්ම ඇසුරෙන් ත්‍රිකෝණමිතික මූලධර්ම ඇසුරෙන් යම් පිහිටීමක දිශාව හෝ දුර පහසුවෙන් ගණනය කළ හැක. පහසුවෙන් ගණනය කළ හැක. ඊට පස්සේ මෙහිදී පිහිටීම් ප්‍රධාන තල දෙකක් යටතේ වෙන් කර හඳුනා ගනි. අපිට පුළුවන් පිහිටීම් වෙන් කරගන්න තල දෙකකට. ඒ තමයි සිරස්තලයේ පිහිටීම් අනිත් එක තිරස්තලයේ පිහිටීම්. මාත් එක්ක මෙදියා ගන්න. උදාහරණයක් ගත්තොත් මේ විදිහට මේ තියෙන්නේ සිරස් කණුවක්. සිරස් කණුව මේ තියෙන්නේ තිරස් පොළව. තිරස් පොළව ඒ කියන්නේ මේ තිරස් සිරස් තල දෙක අපි දන්නවා ඍජුව ලම්බකෝ පිහිටා. ඔකත් පොඩ්ඩක් එකතු කරගන්න. දැන් අපි තිරස් පොළවට සමාන්තරව
අපි ගත්තොත් එම අහසේ යාත්‍රා කරන ගුවන් යානාවක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. එතකොට අපි මේ ගුවන් යානාව තිරස්කොළට සමාන්තරව මේ ගමන් කරන ගුවන් යානාවේ අපිට පුළුවන් මේ මූලධර්මයේ යටතේ ගුවන් යානාවේ වේගය ගණනය කරන්න. මේ පිළිබඳව නිරීක්ෂණය කරන පුද්ගලයෙකුට යම් අවස්ථා දෙකකදී මේ පිහිටීම් දකින්න ලැබෙනවා නම් ඒ අවස්ථා දෙකේදී ඒ පිහිටීම් පදනම් කරගෙන දුරහා දිශාවන් මූලික කරගෙන අපිට පුළුවන් මේ ගුවන් යානාවේ වේගය ගණනය කරන්න. ගහකට නගින්නේ නැතුව ගහේ උස හොයන්න පුළුවන් මේ මූලධර්මය යටතේ. දැන් ගහේ උස හොයන්න පුළුවන් අපිට මේ ගහට නගින්නේ නැතුව. ත්‍රිකෝණමිතික මූලධර්ම අපිට උදව් කරගෙන. ඒකයි අපිට ළඟා වෙන්න බැරි තැනකට තියෙන දුර දිශාවන් අපිට මේ යටතේ ගණනය කිරීමේ හැකියාව තියෙනවා. ඒකෙන් ගම්මේ වෙන්නේ නැහැ අපිට ළඟා වෙන්න පුළුවන් තැනකට වුණත් අපිට පුළුවන් මේ තුලින් දුර දිශාවන් ගණනය කරන්න. රයිට්. ඊළඟට අපි එනවා පුතා ලියන්න. දැන් මෙතනින් අපි වෙන් කර ගන්නවා මාතෘකාව. ඔගොල්ලෝ වෙන් කර ගන්න සිරස්තලයේ පිහිටීම් කියලා. මෙතන අපි ගන්නවා සිරස්තලයේ පිහිටීම්. සිරස් තලයේ පිහිටීම්. සිරස්තලයේ පිහිටීම්. තිරස් තලයට ලම්බ වූ තලය. අපි ගත්තොත් එimhe තිරස් තලයට ලම්බ වූ තලය සිරස් තලයේ වේ. ලම්බ වූ තලය සිරස් තලයේ වේ. සිරස් තලයක පිහිටි පිහිටීමක දිශාව නිරූපණය වන්නේ නිරූපණය කරන්නේ ආරෝහණ හෝ අවරෝහණ කෝණවලිනි. අවරෝහණ කෝණවලිනි. අපි සිරස්තලයක පිහිටීමක දිශාව නිරූපණය කරන්නේ ආරෝහණ හෝ අවරෝහණ කෝණවලින් පුතා. දැන් අපි ගත්තොත් එහෙම ආරෝහණ කෝණය කියන්නේ මේ 10 පන්ති දැනුම ආරෝහණ කෝණය. ඒ කියන්නේ අපි ඒ ගැන කතා කරොත් ඇස් මට්ටමට ඉහලින් පිහිටි යමක් දෙස බැලීමේදී ඇස ඉහලට භ්‍රමණය කළ යුතු කෝණයයි. භ්‍රමණය කළ යුතු කෝණය. ඇස් මට්ටමට ඉහළ යමක් දෙස බැලීමේදී ඇස ඉහළට භ්‍රමණය කළ යුතු කෝණය. දැන් අපි ගත්තොත් එහෙම අපේ ඇස් මට්ටම
පුද්ගලික යමද්දේශ බලන්නේ ඇසේ. මේ ඇස කියලා හිතන්න. අපේ ඇස් මට්ටමක් තියෙනවා. මේ ඇස් මට්ටම. මම ටිකක් පහලට ගන්නම් ඒක. පුද්ගලිකුගේ ඔන්න මේ ඇස් මට්ටම I level එක කියන්නේ. එතකොට මේ A කියන පිහිටීම දේශ බලනකොට ඇස් මට්ටමේ ඉහළ යමද්දේශ බැලීමේදී මේ ඇස ඉහළට ගමනය කරන්න ඕන කෝණේ තියෙනවා. දැන් මේක මම දෘෂ්ටි රේඛාව කියලා ගත්තොත් එතකොට මේ A කියන පිහිටීම එතකොට මේකට අපි කියන්නේ දෘෂ්ටි රේඛාව මේ ඇස් මට්ටම එතකොට මේ දේශ බැලීමේදී ඇස ඉහළට භ්‍රමණය කළ යුතු කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. සාමාන්‍ය අපි කෝණේ ප්‍රමාණය දන්නේ නැති වුනහම ඔගොලු පුංචි පන්ති නම් දැ මේ ඉංග්‍රීසි උඩි සිම්පල් අකුරක්. විජී පදයක්. මෙතන අපි ග්‍රීක හොඩි අකුරක් දාන්නේ. අපි තුමු තීට කියලා. තීටා, බීටා, ඇල්ෆා, ගැමා, ලැම්ඩා ඒ වගේ. එතකොට අපි විශේෂයෙන් තීට කියලා ගමුකෝ මේක. එතකොට මේ අංශක තීටා කෝණය තමයි මේක ආරෝහණ කෝණය වෙන්නේ මේ ඇස ඉහළට භ්‍රමණය කළ යුතු කෝණය මේ ඇස ආරෝහණ කෝණය ඊළඟට අපි කතා කරමු අවරෝහණ කෝණය අවරෝහණ කෝණය ඒ කියන්නේ ඔබත් ලියාගන්න ඇස් මට්ටමට ඇස් මට්ටමට පහළ යමක් දේශ බැලීමේදී ඇස පහළට භ්‍රමණය කළ යුතු කෝණේ ඇස පහළට භ්‍රමණය කළ යුතු කෝණේ ඇස පහළට භ්‍රමණය කළ යුතු කෝණය එතකොට අපි ගත්තොත් එහෙම මේ පුද්ගලිකුගේ ඇස් මට්ටම මේ පහළ දෙස බලනවා පහළ අපි හිතමු ඒ කියන ස්ථානයේ එතකොට ඇස මේ දෘෂ්ටි රේඛාව එතකොට මේ ඇහ පහළට භ්‍රමණය කරන කෝණය ඔන්න ඔන්න ඒක අපි හඳුනන්නේ අවරෝහණ කෝණය කියලා. ඔය ටික පොඩ්ඩක් එකතු කරගන්න. සටහන් කරගෙන ඉවරුණොත් මම දැනුවත් කරා. හරිද දරුවනි
හරි සර් හරි එතකොට දැන් ත්‍රිකෝණමිතික භාවිත ත්‍රිකෝණමිතික මූලධර්ම භාවිතයෙන් ගැටළු විසඳීමේදී පුතාලා සැලකිලිමත් යුතු ක්‍රමවේදය තමයි මෙන්න මෙහෙම ලියන්න බ පොඩ්ඩක් අහගෙන ඉන්න දැන් ඔයගලන්ට දෙනවා ගැටලුවක් ගැටලුවක් දෙනවා බොඩ මේ ගැටලුව ඔබ ඉස්සෙල්ලා හොඳින් හඳුනා ගන්න ඕන මොකද්ද මේ ගැටලුවේ දීලා තියෙන තොරතුරු කියලා එතකොට ඔයගොල්ලෝ මේකෙන් වෙන් කළ හඳුනා ගන්න ඕන මේකේ තියෙන්නේ සිරස්තලයක පිහිටීම් සම්බන්ධ කාරණාවක්ද තිරස්තලයක පිහිටීම් සම්බන්ධ කාරණාවක්ද කියලා ඔයගොල්ලෝ හඳුනා ගන්න ඕන ඒක ගැටලුව කියවනකොට ඔයගලන්ට දැනෙනවා ඊළඟ දෙවෙනි කාරණාව තමයි ඊට පස්සේ පුතේ මේ දත්ත තොරතුරු ඇතුළත් දල සටහන අඳින්න ඕන නිවැරදිව තොරතුරු ඇතුළත් දල සටහන ගොඩනැගීම මේක තමයි ගැටලුවේ විසඳුමේ තියෙන හැරුම් ලක්ෂ්‍ය මේ මේක හරියට කරගන්න ඕන මේක ඔබ අවබෝධයෙන් වැරදුනොත් එහෙම समस्त गुलाूर्ण दल सतहान देपूर्ण दल सतहान देना බොහෝ විලාවට අපි දකින්න වෙන්නේ අඩක් සම්පූර්ණ දල සටහනක්. ඊළඟට අපි එනවා නිවැරදි ත්‍රිකෝණමිතික අනුපාත හඳුනා ගැනීම. නිවැරදි ත්‍රිකෝණමිතික අනුපාත හඳුනා ගැනීම. අනුපාත. අනුපාත හඳුනා ගැනීම. නිවැරදිව මම මෙතන යොදා ගන්න ඕනේ මොන ත්‍රිකෝණමිතික අනුපාතද කියන එක ඔයගොල්ලෝ හඳුනා ගන්නවා. लघु गणक भाविता සංකීර්ණ සුළු කිරීමකදී තමයි අපි ලබනක භාවිතා කරන්නේ. සරල සුළු කිරීමකට ලබනක භාවිතා කරන්න ඕනේ නැහැ. මොකද අපි උත්තරපත්‍ර පරීක්ෂාවේදී අපි දකින දෙයක් තමයි ළමයි හිතනවා මෙතනදී ලබනක භාවිතා කළ යුතුමයි කියලා. නෑ ලබනක භාවිතා කරන්නේ හරියට ඒක ආම්පන්නයක් වගේ. ඒක අපිට අවශ්‍ය වුණොත් විතරයි අපි භාවිතා කරන්නේ. ඒක අවශ්‍ය බව අපි තීරණය කරන්නේ සුළු කිරීම සංකීර්ණ වුණොත්. ඊට පස්සේ තමයි අපි නිවැරදි පිළිතුර ගොඩනගන්නේ. නිවැරදි පිළිතුර ගොඩනැගීම ගොඩනැගීම ඔන්න ඕක තමයි සමස්ත ක්‍රියාවලිය වෙන්නේ මෙතන ගැටලුව හොඳට කියවලා බලන සිරස් තිරස් තලයක සිද්ධිද කියලා අඳුනගන්න තොරතුරු ඇතුළත් දල සටහන ගොඩනගන්න නිවැරදි ත්‍රිකෝණමිතික අනුපාත හඳුනාගන්න නිවැරදි සුළු කිරීම කරන්න නිවැරදිව පිළිතුර ගොඩනගන්න ඕක තමයි ලියන්න ත්‍රිකෝණමිතිය භාවිතයෙන් ගැටලුවක් විසඳීමේදී පහත ක්‍රියාවලිය අනුගමනය කරයි ත්‍රිකෝණමිතිය භාවිතයෙන් ගැටලුවක් විසඳීමේදී පහත ක්‍රියාවලිය අනුගමනය කරයි පහත ක්‍රියාවලිය අනුගමනය කරයි පහත ක්‍රියාවලිය අනුගමනය කරයි. එක පොඩ්ඩක් උදේ එකතු කරගන්න.
සටහන් කරගෙන ඉවරනවාම දැනුවත් කරන්න. ඉවරද? ඉවරයි සර්. හරි. අපි එහෙනම් ගැටලුවට යමු. ඔන්න අපි ආරම්භ කරමු ගැටලුව. පළවෙනි ගාන AB සිරස් කුළුණක පාමුල සිට AB සිරස් කුළුණක පාමුල සිට පාමුල සිට සමබිමේ මීටර් 20ක් දුරින් ඌ සීලක්ෂයේ සිටින්නෙකුට කුළුණ මුදුන පෙනෙන්නේ අංශක 30යි කලා 32ක ආරෝහණ කෝණයකදී ඔහු කණුවෙන් විරුද්ධ දිශාවට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ නැවත කුළුණ මුදුන නිරීක්ෂණය කරයි.
නැවත පුළුණ මුදුන නිරීක්ෂණය කරයි. නැවත පුළුණ මුදුන නිරීක්ෂණය කරයි. ප්‍රොමිලක මංක එක මෙම තොරතුරු දල සටහනක දක්වන්න. දල සටහනක දක්වන්න. ඔන්න ඔතන තමයි ගැටලුවේ ආරම්භය තියෙන්නේ. මම ඔබට ආරාධනා කරනවා මේකේ දල සටහන අඳින්න කියලා පැන්සල භාවිතා කරන්න. පෑන පාවිච්චි කරන්න එපා. මිනුම් සඳහන් කිරීමේදී පැන්සලම පාවිච්චි කරන්න. දෙන එකම උපදෙස මෙතන සියල්ලු කාසියලු කාරණා සඳහා පැන්සල දිග කෝණ පෙන්නකොට පැන්සල මොකද පසු කාලීනව දැන් ඔබ ගාන හදන්න පටන් ගත්තාම ඔබට තේරෙනවා නම් මේක යම් වෙනසක් කරන්න ඕන මෙතන වැරදුනා කියලා මකලා හදන්න ඉඩ තියාගන්න කුරුටු ගන්න ඕනේ නැහැ එතකොට ඊට ඉස්සෙල් මේ කතාව හොඳට තේරුම් ගන්න මේ AB සිරස් කුළුණා පාමුල ඉඳන් ඒ යාගේ පාමුල ඉඳන් දැන් මෙතන මේ වැදගත් තැන් මේක පාමුල ඉඳන් සමබිමේ මීටර් 20ක් දුරින් සී ලක්ෂයේ පිහිටනවා සී ලක්ෂයේ පිහිටන එක්කෙනෙකුට සීවල ඉන්න කෙනෙකුට කුළුණ මුදුන පේන්නේ ඒක යාගේ ඇස්වට්ටමේ ඉහළ අංශක 30යි කලා 32 ආරෝහණ කෝණයකින් ඊට පස්සේ ਉਹ පනුවට විරුද්ධ දිශාවට ගමන් කරනවා විරුද්ධ දිශාවට සල්ලරේකී මාර්ගයේ ඔසේ මීටර් 15ක් ගියාම ආයි නැවත බලනවා කුළුණේ මුදුන ඔන්න ඔකයි කතාව බලන්න දල සටහන අදින මම පුංචි වෙලාවක් දෙන්න හැමෝම උත්සාහ කරන්න ඉවරද ඉවරනම් කියන්න
හරිද? ඇති නේද පුතේ වෙලාව දැන් ඔව් ඔන්න මම අඳින්නත් දැන් ඔගොල්ලෝ සූදානම්ද මේ කුළුනේ පාමුල ඒ කියන්නේ අපි මේ දෙක මාරු වෙන්න ඕන AB මෙතන A B මෙතන A එතකොට මේ කුළුනේ පාමුල AB මාරුනේ නැති උනත් ගැටලුවක් නැහැ හරි එතකොට මෙතන පාමුල ඉඳන් මීටර් 20ක් දුරේ අපි ලකුණු කරනවා නේ මෙතන මීටර් 20ක් මේක මේ පරිමාණ රූපය නෙවෙයි ආ දල සටහන මෙතන තියෙනවා එතකොට C ලක්ෂයක් මේ C C වල ඉඳන් කෙනෙක් එතකොට දැන් මේ වගේ එකදී පුතා පුද්ගලයෙකු උස සලකන්නේ නැහැ අනේ ඒක විශේෂයි මේ පුද්ගලයෙකු උස සලකන්නේ මේ නිරීක්ෂකයාගේ උස සලකන්නේ නැහැ උස දීලත් නැහැ නේ අපිට උස සලකන්නේ එතකොට යාගේ ඇස් මට්ටම පොළොව මට්ටම ලෙස තමයි සලකන්නේ මේ ඇස් මට්ටම පොළොව මට්ටම පොළොවේ බඩ ගාගෙන බලනවා ඒ වගේ එතකොට මේ ඇස් මට්ටමේ ඉඳන් ඉහළ මේ ඒ දිහා බලන්න එතන මේ ඒ දිහා බලන්න එතකොට මෙන්න දෘෂ්ටි රේඛාව එතන මේ ඇස ඉහළට ප්‍රමණය කරන කෝණය එතන තමයි අංශක 30යි කලා 32 මේ ඔන්නවම ඊට පස්සේ මෙයා කනුවට විරුද්ධ දිශාවට යනවා කනුවට විරුද්ධ දිශාව කියන්නේ දැන් මේ පැත්තට එනවා කියන්නේ කනුවේ දිශාව ඊට විරුද්ධ දිශාවට යන්නේ එයා කනුවට විරුද්ධ දිශාව සමහරවිට ඕගොල්ලෝ කනුවෙන් අනිත් පැත්ත අරන්නේ ඒක වැරදි ඔව් කනුවට විරුද්ධ දිශාවේ සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කරලා මීටර් 15ක් එයා යනවා මීටර් 15ක් මෙතන ඉඳන් මීටර් 15ක් ගිහිල්ලා අපි හිතමු D කියන ස්ථානයට ළඟා වෙනවා. දැන් D වල ඉඳන් ආයි නැවත කනුවේ මුදුන දෙස බලනවා. කනුවේ මුදුන දෙස බලනවා. ඔන්න දෘෂ්ටි රේඛාව. මේ කනුව මුදුන දෙස බලනවා. එතන කෝණය අපි දන්නේ නැහැ. ඒ කෝණය ඕනනම් අපිට තීටා කියලා දාගන්න පුළුවන්. ඔන්න ඔකයි කතාව. මෙන්න මේ දල සටහන ඔබ හරියට ගොඩනැගුවේ නැත්නම් ඔබ මේ දීලා තියෙන ගැටලුවට අදාළ දල සටහන නෙමෙයි උඩ ඔබ ගොඩනගන්නේ. මේක වැරදුනොත් එහෙම ඔබ වෙනත් ගැටලුවකට අදාළ දල සටහන තමයි අඳි. මොකද අපි ගැටලුවේ ඊළඟ විසඳුම් ගොඩනගන්නේ මේ දල සටහන පදනම් කරගෙන. එහෙනම් මේක තමයි පුතා කී එක යතුරු. මේක යතුරු. මේ ගානට විසඳුම් ගොඩනගන්න පිවිසෙන දොරටුව තමයි මේක. මේ දොරටුව හරියට හදාගත්තේ නැත්නම් විවෘත කරගත්තේ නැත්නම් ඔබට ඒකේ
ඉතුරු ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඒ උත්තර මේ ගැටලුවට අදාළ නොවනව වෙන්න පුළුවන්. මම හිතනවා ඔබ හැමෝම හරි ඇති කියලා. මෙතන වැදගත්ම දේ තමයි මේ මෙතන ඍජු කෝණය සඳහන් වෙන්න ඕන මේ කෝණ තියෙන්න ඕන තිරස්තලය තනි රේඛාවක් මේක. මොකද තිරස්තලය කියලා අපිට තල ඇඳලා ඉන්න බෑ. ඒක අපේ රේඛා ඛණ්ඩ. පුද්ගලයන්ගේ උස සලකන්නේ නැහැ. කණු අඳින්නේ නැහැ. කණු දැන් කණුවක් කියලා අපි කණු ඇඳලා ඉන්නේ. ඔක්කොම සරල රේඛා ඛණ්ඩ වලින් තමයි පෙන්නන්නේ දෘෂ්ටි රේඛාවන් ඔක්කොම. Right. අපි දෙවෙනි ප්‍රශ්නෙට එනවා. මේකේ රෝමිලා කමන්තර දෙක අපිට කියනවා කුළුණේ උස ආසන්න මීටරේට සොයන්න කියලා. ලියන්න ඔබ. කුළුණේ උස ආසන්න මීටරේට සොයන්න. ආසන්න මීටරේට සොයන්න. ඔබට අවස්ථාව දෙනවා. ඔබ හොයන්න තියෙන්නේ AB උස. AB. AB උස තමයි ඔබට හොයන්න තියෙන්නේ. ආසන්න මීටරේට. ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා හොයන්න බලන්න පටන් ගන්න ආරම්භය ගන්න.
කොහොමද කීයදාවි කුළුණේ උස ආසන්න මීටරයට එතකොට අපි ගන්න මෙහෙමයි කුළුණේ උස කියන්නේ AB AB හොයන්න නම් අපි AB මූලික වෙච්ච ත්‍රිකෝණය ත්‍රිජුවෝණි ත්‍රිකෝණය හඳුනා ගන්න ඕන. ඉතින් අපිට ABC ත්‍රිකෝණය අපිට A සඳහා පේනවා. එමනම් අපි මුලින්ම ලියනවා ABC ත්‍රිකෝණයෙන් මුලින්ම ඒක අපි හඳුන්වනවා. දැන් අපි ඊළඟට හඳුනා ගන්නවා AB හොයන්න නම් මේ කෝණයේ අනුපාතයෙන් මොන අනුපාතයද ගන්න ඕනේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. ඒ කියන්නේ ටැන්ජන් අනුපාතයට තමයි අපිට යන්න වෙන්නේ. ඊට පස්සේ අපි කියනවා tan ACB ACB සමානයි AB බෙදීම BC. AB බෙදීම BC. ඊට පස්සේ අපි ආදේශ කරොත් එහෙම tan 30යි කලා 32 සමානයි AB බෙදීම BC කියන්නේ 20යි. ඒකක දාන්න නැතුව අපි දෙමු අවසානයේ ඒකක දාමු. දැන් තුල පුතාල හැමෝම tan 30යි කලා 32 හොයන්න. tan 30යි කලා 32 කීයද? හැමෝම හොයන්න. කීයද? බලන්න වෙනස්කම් තියෙනවා නම් කියයි. එතකොට අපි ඔතනට ආවා AB බෙදීම 20 දැන් තියෙන්නේ අංක ගණිතය. AB හොයන්න අපි මේ දෙක ගුණ කරන්න වෙනවානේ. එම නිසා AB සමානයි 0.5898 ගුණ කරනවා 20. දැන් මේවට ලම්බණක භාවිතා කරන්න අවශ්‍ය නැහැ. පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න තියෙන දශම සංඛ්‍යාව. අපි දෙකෙන් ගුණ කර ළඟට බිංදුවක් දාලා දශම ස්ථාන හතරක් වෙන් කරමු. ඒකට වෙනම ලියන්න ඕනෙත් නැහැ. දෙවරකට 16යි. ඉතුරු එකයි. දෙවර 9යි 18යි 19යි. ඉතුරු එකයි. දෙවරකට 16යි 17යි. ඉතුරු එකයි. දෙවර 10යි 11යි. මෙතන තව බිංදුවක් දැම්ම 20න් ගුණ කරන්න ඕනෙ හින්දා. දශම ස්ථාන හතරක් වෙන් කර 1 2 3 4 එතකොට එන්නේ 11.796යි. නමුත් අපෙන් අහන්නේ ආසන්න ලෙස මීටරේට. එතකොට පළවෙනි දශම ඉලක්කම බැලුවා 7යි. මෙයාට එකක් එකතු වෙනවා. එතකොට මීටර 12යි. අවසානයේ උත්තරේ දීුවා එම නිසා කුළුණේ උස මීටර 12ක් පමණ වේ. මීටර් 12ක් පමණ වේ. ඕන්න හොම මීටර් 12ක් පමණ වේ. දළ සටහන තුලින් අපි ටැන්ජන් අනුපාතය හඳුනගෙන අන්න අපි මේ කුළුණේ උස හෙව්වා. දරුවනි තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙහෙම. තුන්වෙනි ප්‍රශ්නේ මම මෙතන ඉත මදිහින්ද පොඩ්ඩක් මකනවා මේ පළවෙනි ප්‍රශ්නේ. අපි මේ ටික මකමු දැන් මේ ගැටලුව අපි ගන්න. තේනවා. තුන්වෙනි ප්‍රශ්නේ. ඔබට දැන් දැනෙන්න ඕන මම මෙතන අහන්න යන තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. තාම ගැටලුවේ දීලා තිබුණු තොරතුරුත් එක්ක අපිට මේක ඔබට පැහැදිලි තව මේක තොරතුරු දීර්ඝ ලෙස තියෙනවා. එහෙනම් මේක අහන්න හදන්නේ ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේ. ඒ තමයි දෙවෙනි නිරීක්ෂණ අවස්ථාවේදී ඔබ ලියන්න දෙවන
निरीक्षण अवस्था वेदी देवन निरीक्षण अवस्था वेदी पुलुन मुदुने आरोहण कोणे पुलुन मुदुने आरोहण कोणे सोयान्न आरोहण कोणे सोयान्न मेन मे आरोहण कोणे ओगुल्लंगे अहन अभी दीट कीला दागत्ते सोयान्न बलन्न आरोहण कोणे
ओ के दावे पुता उत्तरे आरोन को अभी तो मिथन योदागे ए बी डी त्रिकोणे ऋजुकोणे त्रिकोणे ए बी डी त्रिकोणे अभी त्रिकोणे हरुणने बलन के हरी पहासु ए बी डी त्रिकोणे अभी टेत मिथन कुलुने उस अभी अरगन तीन मीटर दुलाई के दुलाह तम अभी मिथन बाबी दाकर इतना अभी आगत अगय मूलिक करगा इतकोटे ना अभी टेन टेंजन अनुपात अभियानवा टेन टीटा नेतन टेन अभी टीट की आगत अभी टेन टीटा समान ए बी बेदीम अभी ना बी डी बी डी एक यानी टेन टीटा समानाई दोलहा बेदी में तीस पहा दोलहा बेदी में तीस पहा दें अभी मितने दोलहा तीस पहा इन बेदला अभी दशमिस्थान हाथरे के तो होया गन्नो ना अभी दशमिस्थान हाथरे के तो ये दोलहा तीस पहा इन बेदला गन्नो ना अन्य इतने दियो बोलो तेरुंगा ने इतने दियो बोलना टे සමහරලාට ලඟුගණක පහසු වෙන්න පුළුවන් නැත්නම් දීර්ඝ බෙදීමෙන් ඉක්මනට සුළු කරලා ගන්න පුළුවන් ඒක ඔබේ කැමැත්ත දැන් මම මෙතන දීර්ඝ බෙදීමට ගියොත් මේ 12 බෙදීම 35 ඔව් 12 ට 35 වෙන නැ බින්දුවයි එතකොට ඉතුරු වෙනවා 12 දශම 120 එතන 35 දෙකක් 70යි මේ 75ට 35ක් එකතු කරාම 3යි. ඒ කියන්නේ කීයද? 30ව 3ක් 90යි, 5ව 3 15 105යි. එතකොට ඉතුරු වෙනවා 15ක්. ඉතුරු වෙනවා 15ක්. මේ දැන් මේකට ලබනක ගන්න ගියොත් එහෙම ටිකක් ලොකු කාලයක් යනවා. එතකොට අපි මෙතන බිංදුවක් දානවා. දැන් මෙතන කීයද? 35ව 3ක් 105යි. 105ට 35ක් එකුණාම 140යි. ඒ කියන්නේ 4යි. ඒ කියන්නේ මෙතන 140යි. ඉතුරු වෙන පුතා 10ක්. දැන් 100ට බලමු. 30ට 35ව 2යි. 70ව ඉතුරු 3යි 30යි. දැන් 300ට බලමු. 300ට. 350ක් කියන්නේ 10යි. 350ක් කියන්නේ 10යි. එතකොට आसान मेक अटकट वगे तम अटवर हतलियाई हतर तीन अटवर तुन विसी हतर हतर विसी अटाई इतना विस ए अभीवा बिंदु दशम तुना हतर देखा अटे टेन टीट सामान बिंदु दशम तुना हतर देखा अटनी सा टीट अभी टी දැන් හොයාගන්න මේ කෝ අනුපාතයට අදාළ කෝණය tan inverse බලන්න 34යි 28 කොහෙද තියෙන්නේ කියලා tangent වල අපි යනවා tangent වලට tangent අනුපාතය 34යි මේ තියෙන්නේ tangent අපිට ඕනේ 0.2 දශම හොයා ගන්න ඕනේ 0.2 දශම 3428 3428 0.2 දශමනේ 0.2 දශම ඒ කියන්නේ ඊළඟ පිටුවට 3428 34 दाहता
දාහත කොතනද තියෙන්නේ දාහතක් නැහැ දාහසයක් තියෙනවා දාහසයක් ඔව් එතකොට විනාශ වුණා අපිට නේ ඔතනනේ දාහසයක් එතකොට අපි ගමු කොහොමද එන්නේ මෙතන කලා දහ අංශක 18යි කලා මෙතන එන්නේ बिंदु ने दहाय विस्स तीह हाथलीय पानहा एक ऐने पानहाई ये आटे का तू है ना मितना काला आ एक बार देखता तू ना हाथर पाहा काला पाहा के का तू है ना एक ऐने उबे उत्तरे आंसर का दहाता ही काला पानस पाहे आंसर का दहाता ही काला पानस पाहे काला एक का देखता तू ना हाथर पाहा मितना काला पानहा देखे को तु अन्ना पेन होता है तो गुदी अपेन वे उत्तरेट इतने उत्तरे अंसग दहाई कलापनस्पनी साबिकेन वरोहण कोणे अंसक दहाई कलापनस्पिक අංශක 18යි කලා 55යි මම මෙතන වැඩිපුර දෙයක් ඇහුවොත් ආසන්න අංශකෙන් උත්තරය ඇහුවොත් ආසන්න අංශකයට උත්තරය ආසන්න අංශකයට පිළිතුර ඔබෙන් ඇහුවොත් පිළිතුර ඔබ කරන්න ඕනේ මෙහෙම එතකොට අපි බලන්න ඕන මෙතන මේ කලා 55 දීහා දැන් කලා 55 දැන් අපි කලා 60ක් නේ අංශකයක් වෙන එතකොට ඒකෙන් භාගයක් කියන්නේ කලා 30ක් මේ කලා 30ත් එක තමයි අපි සසඳන්න ඕනේ එතකොට මේ කලා 55 කලා 30ට වඩා වැඩි අන්න එහෙම සසඳීමක් එන්නේ නැතුව සාමාන්‍යයෙන් අපි දශම සංඛ්‍යා වගේ වටේනවා වගේ නෙමෙයි මේ කලා 30ත් එක්ක සම්බන්ධ කරලා 30ට වඩා 55 වැඩි. ඒ හින්දා 18ට එකක් එකතු වෙනවා. ඒ හින්දා තමයි අංශක 19 වෙන්නේ. අන්න එහෙමයි. උත්තරේ ගන්න. ආසන්න අංශකයට. දැන් අපි දු මේකේ උත්තරය අපි තව පොඩ්ඩක් විස්තරාත්මකව ගත්තොත් මෙයාගේ උත්තරේ එන්නේ අංශක 18යි කලා 23යි කියලා. එතකොට අපි මොකද කරන්නේ? අපි තර්ක කරනවා කලා 23 කලා 30ට වඩා අඩුයි. අඩුයි. लघु गणक tan theta වල ගියාවේ 0.3429 මෙතන ආවි කීයද? ඔව් 3429 මෙතන 29 ඔව් ඒ කියන්නේ මේක අපි දැන් මෙතන ආසන්න ගත්තේ මේ දශම ස්ථාන හතරකටනේ එතකොට මේක 200 ආවොත් එහෙම 200 ආවොත් 35 ව මෙතනට 5ක්ට වඩා වැඩි නේ 5ක් වුණොත් आसन्न दशम स्थान हतर कट बैठे मैं नाम लगभ मे उत्तरे मेका कपी गवा मेका हरी नेतन लमेट पुलवा मेक बिंदु दशम तुनाई हतराई देखाई नमे के लार එතකොට ඔබේ මෙතන කලා ගන්න කීය දෙන්නේ අංශක 18යි කලා 56 56 කලාවක වෙනසක් එනවා මේ දෙකටම උත්තර ලකුණු දෙනවා පුතා තේරුණා හරි මේ දෙකටම එනවා ඔන්න ඔව ඔයා එක ඉස්මතු කරපුවේ කොහොඳයි එතන එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කෝණේ ගණනය කරන්න මෙතන මේ මෙතනදී ලකුණු වෙන් කිරීම කරනකොට ඔන්න බලන්න මෙතන ලකුණු වෙන් කරනකොට මේ මෙන්න මේ නිවැරදි ත්‍රිකෝණමිතික අනුපාතය හඳුනා ගැනීමට එක ලකුණක් දෙනවා
ඊට පස්සේ මෙතන මේ දෙක බෙදලා ගන්නවට එකක් දෙනවා උත්තරේට එකක් දෙනවා සාමාන්‍ය ලකුණු තුනයි තේරුණා අන්න එහෙමයි හරි අපි යමු තව ගැටලුවකට ඉක්මනින් ඔයගොල්ලන්ට ගැටලු තැන් තියෙනවා නම් අහන්න සදැනතු ඉන්න එපා හරි ලියන්න මේ ගාන මම සම්පූර්ණ ගැටලුවක් දෙන්නම් අපි උත්සාහ කරමු महल की पेकिंग युत सिरस कुरने गिल्लत महल की पेकिंग युत सिरस कुरने गिल्लत सिरस गुड़ने गिल्लत पोलो मट्टमे सिट पोलो मट्टमे सिट मीटर दहायक उसीन पिहिटी कुडा काउल वोकिंग कुडा कौलुवकिन पिटत बलन्नेकुट पिटत बलन्नेकुट गोडनगिल्ल पिहिटी बिमे गोडनगिल्ल पिहिटी बिमे ऐत नवता तिबेन ऐत नवता तिबेन यतुरुपैदिया पेनेन्ने यतुरुपैदिया पेनेन्ने අංශක 48 කලා 23ක අවරෝහණ කෝණයකින් අවරෝහණ කෝණයකින් ඒ මොහොතේම ඒ මොහොතේම ගොඩනැගිල්ල ඉහළ මාලයට ගොස් ගොඩනැගිල්ල ඉහළ මාහලයට ඉහළ ඉහළම මාලයට ගොස් එහි පිහිටි कुडा कौलुवकिन नवत वरा पेर नवत वरा पेर निरीक्षणय कल यतुरुपैदिय निरीक्षणय कल यतुरुपैदिय पेनेन्ने अंशक पनस नमे आई कला पनहक अवरोहण कोने की अवरोहण कोने की तो कतान दे रहा मैं हमें के मैं उबटे पेने थे अवरोहण कोने थी मैं अवरोहण कोना ප්‍රශ්නාංක 1 තොරතුරු දල සටහනක දක්වන්න තොරතුරු දල සටහනක දක්වන්න
ඉක්මන් කරලා දල සටහනකට ගන්න බලන්න මේ තොරතුරු ටික. ඒතර ගොඩනැගිලි ඇඳ ඇඳ ඉන්නේ නැහැ. ගොඩනැගිලි පෙන්නන්නේ රේඛා ඛණ්ඩයකින්. හරි. ගොඩනැගිලි ඇඳ ඇඳ ඉන්නේ නැහැ. දල සටහනක පෙන්නන්නේ මේ තොරතුරු ටික. लंबकाय महल की सिरास गुडनगिल पोलो मट में सीट मीटर दहाया उसी मितना पीत मीटर दहाया उसी में उस मीटर दहाया मितना काउल वे बालनवा मुकद्दे පිරිස බලන්නේ ගුණගිල්ල පිහිටි බිමේ ඈත තිබෙන යතුරු පැදියක් පෙනෙන්නේ යතුරු පැදියක් මෙතන තියෙනවා යතුරු පැදිය ඇඳ ඇඳ ඉන්නේ අපි පිහිටි එතකොට මෙතන ඉඳන් බලන කෙනාගේ මේ තමයි පුතා ඇස් මාත්‍රම පුද්ගලයාගේ උස සලකන්නේ එතකොට එයා මේ යතුරු පැදිය දකින දෘෂ්ටි රේඛාව මේ ඇස පහළට ප්‍රමණය කරන කෝණේ තමයි මේ එතකොට මේ යතුරු පැදියාට තේන්නේ අංශක 48 කලා 23 ක කෝණේ. දැන් එයා ඉහළට යනවා. එයා දැන් ඉහළ මාලෙට යනවා. මේ මොහොතේම ගොඩනැගිලි ඉහළ මාලෙට ගොස් එහි පිහිටි කුඩා කවුලුවකින් එයා ආයි නැවත බලනවා. මේ ඇස්මත්තම එතකොට ආයි අර මුල් නිරීක්ෂණ ස්ථානයේම තමයි බලන්නේ පුතා ඔන්නත එතකොට ඇස පහලට ප්‍රමණය කර යුතු කෝණේ ඔබට පේන උස වැඩි වෙන්න වැඩි වෙන්න කෝණේ වැඩි වෙනවානේ නේ උස වැඩි වෙන්න කෝණේ ඇහැ පහලට ප්‍රමණය කරන කෝණේ වැඩි වෙනවා එතකොට මෙතන 59යි කලා 50 ඔන්න ඔහොමයි අපි භාෂාවට අපි මේක නම් කරගමු A, B, C, D ඔන්න හොම මේ දෘෂ්ටි රේඛා එතකොට මෙන්න මේ කෝණය අබිරුම මේ වයිසිකලේ ඉන්න එක්කෙනා මේ A කවුළු B කවුළුවේ ඉන්න එක්කෙනාව බලන්නේ එතකොට මේ දෘෂ්ටි රේඛාවෙන්ම තමයි එතකොට එයා ඇස ඉහළට ප්‍රමණය කරන කෝණය 48 කලා 23යි. මෙයාගේ ආරෝහණ කෝණය මෙයාගේ අවරෝහණ කෝණයට සමානයි. මොකද ඇස් මට්ටමයි පොළොව මට්ටමයි සමාන්තර හින්දා. මෙතන ඒකාන්තර කෝණයක් හැදේ. එතකොට මෙයාගේ මේ අවරෝහණ කෝණයයි මෙතන ආරෝහණ කෝණයයි සමානයි. ඒක තේරුම් ගන්න.
එක අපි නමේ 10 දී සාකච්ඡා කරා දැන් මේ පුද්ගලයාගේ දෘෂ්ටි රේඛාව මේක නම් මේ ආරෝහණ කෝණය නම් මෙයාගේ මේ අවරෝහණ කෝණයට සමාන වෙනවා නේ ඒක තමයි මෙතන වෙන්නේ ඉතින් පුතාලගේ ඔය කියන දරසටහන ওই විදිහට එන්න ඕන right මේක අහනවා පළවෙනි ප්‍රශ්නේ ඔව් පළවෙනි ප්‍රශ්නේ රෝමීලකම් අංක 2 ගොඩනැගිල්ලේ සිට කොපමණ දුරකින් ගොඩනැගිල්ලේ සිට ගොඩනැගිල්ලේ සිට කොපමණ දුරකින් කොපමණ දුරකින් යතුරු පැදිය නතර කර තිබේද යතුරු පැදිය නතර කර තිබේද ගොඩනැගිල්ලේ සිට කොපමණ දුරකින් යතුරු පැදිය නතර කර තිබේද ඒ කියන්නේ AD අහන්නේ AD ඔබට අවස්ථාව මම දෙන්නම් AD හොයන්න තියෙනවා AD උත්සාහ කරන්න එළම ඇති නේද පුතේ කියදාවේ උත්තරේ හදපය කියන්නේ බලන්න ගොඩනැගිල්ලේ සිට යතුරු පැදියට ඇති දුර මීටර වලින් ආසන්න මීටරේට නෙමෙයි යහන්නේ නතර කර තිබෙන්නේ කොපමණ දුරකින්ද එතකොට අපි ගන්නේ අපිට ඕනේ AD. දැන් ඔයගොල්ලන්ට පේනවා ABD ත්‍රිකෝණයේ කිසිම කෝණයක් 90 හැර වෙන කෝණයක් පේන්නේ නැහැනේ. නමුත් ඔබට මා දැන් ඉස්සෙල්ලා කියපු කාරණාවත් එක්ක තේරෙන්න ඕන මෙතන මේ කෝණය මේ ආරෝහණ කෝණය මේ කෝණයට සමානයි. එතකොට අපිට මෙතන 48 කලා 20 අත්තුන ගන්න පුළුවන් මෙතනට. එහෙනම් දැන් අපි සලකන්නේ ABD ත්‍රිකෝණය. අන්න අපි කියනවා ABD ත්‍රිකෝණය එතකොට අපිට එනවා tan tan ABD සමානයි නැත්නම් ADB ADB සමානයි AB බෙදීම AD ඒ කියන්නේ tan 48 කලා 23 සමානයි 10 බෙදීම AD දැන් අපි හොයාගන්න ඕන tan 48 කලා 23 මට කියන්න 48 කලා 23 කීයදනේ tan කීයද ආවේ කීයද දිනෙත් ආවේ 48 කලා 23 1.125 1.125 7 සමාන වෙනවා AB 10 බෙදීම
ADD. ඔන්න මෙතන යටි එකක් අපි ධර්ම හරස් ගුණිතය කරා. එතකොට එනවා 1.125 වාරයක් AD සමානයි 10. AD සමානයි ඔන්න දැන් 10 බෙදීම 1.125. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක ටිකක් සංකීර්ණ සුළු කිරීමක්. දශම නැත්තම් අයින් කරලා හදන්න ගියොත් ඒව ටිකක් වෙලා යනවා. අන්න ඒ මොහොතේ අපිට පුළුවන් ලබ්ගණක වලට යන්න. දැන් අපිට පුළුවන් මේක ලබ්ගණක වලට යන්න ලබ්ගණක වලට යනවා කියලා ලුකුවට මේකට කාලය නාස්ති කරගන්නේ නැහැ. ඒ හදන තැන දකුණු අත පැත්තට බර වෙන්න අපි මේක ලබ්ගණක වලින් කරනවා. මෙහෙම මම කෙලින්ම ලබ්ගණක අංකණයට යනවා LG 10 අඩු කිරීම LG 1.125 අඩු කිරීමන්නේ. එතකොට මෙතන 10යි කියන්නේ 1.00000 අඩු වෙනවා. මෙයා 1.3125. එතකොට ඔබට පේනවා මෙතන පූර්ණාංශයේ 0.1. ඔගොල්ලෝ බලන්න ඕනේ 11.25. හැබැයි මෙතන 7 තියෙන හින්දා 2.6 ගත්තට කමක් නෑ. ඇයි ආසන්න ලෙස. නේ? 7 හින්දා මෙයා 6 ගත්තටන් හරි. එතකොට පුතාලා බලන්න 11.26. බිංදුවයි දශම බිංදුවයි පහයි එකයි පහ. එතකොට බිංදුවයි දශම බිංදුවයි පහයි එකයි පහ. දැන් මෙයාගේ මෙයා අඩු කරන්න කල්පනාවෙන් අඩු කරන්න වරද්ද ගන්න නැතුව එහෙනම් අපි මෙහෙමම ලියලා අඩු කරමු බිංදුවයි දශම බිංදුවයි පහයි එකයි පහ අඩු කරාම 10න් 5 5 මෙතන 9 එකක් 8යි මෙතන 9 5 4යි මෙතන 9යි. ආය ආපස්සට චෙක් කරන් 5 5 10 බිංදුව 1 8 9 10 1 9 10 1. එතකොට ඔයගොල්ලෝ ප්‍රතිලබු හොයන්න ඕනේ ඇන්ටිලොග් හොයන්න ඕනේ 0.94485 කීයදේ 9485 ඉලක්කම් කාණ්ඩේ මම කියන්නේ 8.882 ඒ කියන්නේ 88 82 එතකොට මෙතන බිංදුවයි කියන්නේ දශම ස්ථාන එකයි. එහෙනම් අන්න අපිට එනවා AD. අපිට AD ගන්න පුළුවන්. AD සමානයි 8.8822 නේ? අපි අවසානයේ උත්තරේ ගලපලා ලියන්න ඕන. මෙතන අපි දැන් මේ ලක්ෂණයක පටලව ගන්න එපා මේ දෙක. අවසානයේ උත්තරේ ලියන්න ගොඩනැගිල්ලේ සිට යකුරු පැදියට ඇති දුර මීටර 8.882 වේ කියලා. ඒක ලියවෙන්න ඕන අවසාන. ගොඩනැගිල්ලේ සිට යකුරු පැදියට ඇති දුර මීටර 8.82 වේ. මීටර 8.82 වේ කියලා ඔබ ලියන්න ඕන. මට මෙතන ඉඳ මදි. ඒක ලියන්න ඕන. එතනදී අපි ලබ්ගණක භාවිතා කරපු එක එතන උචිතයි වඩාම සුදුසු. නැත්නම් අපිට එතන බෙදන්න ගියාම ටිකක් සංකීර්ණ වෙනවා. ඒක ඉතින් ඔබේ අතේ තියෙන්නේ. ඔබට ඊට වඩා වේගෙන් බෙදීම කරලා මේක ගන්න පුළුවන් නම් දශම ස්ථාන හතරකට එතනදී ඔබට පුළුවන් බෙදීම කරන්න. මොකද මේතන ලකුණු ගන්න ලඝුගණක භාවිතා කරාද නැද්ද කියලා කියන එක අපි මෙතන හොයන්නේ නැහැ. එතන සුළු කිරීම අපිට අදාළ නැහැ. මෙතන ලකුණු වෙන් කිරීම කරන්නේ නැහැ ලබ්වනක වලට. මේක කියලා නැහැ නේ කොයිවත් ලබ්වනක වගේ භාවිත කරන්න කියලා. අපි මෙතන ලකුණු වෙන් කිරීමේදී ලකුණු 3යි. ඒ 3 එන්නේ මේ වගේ දැන් වලට. කොහොමද? නිවැරදි අනුපාතය දැක්වීම ඊට පස්සේ කෝණයට අදාළ අනුපාතය සොයා ගැනීම උත්තරය. ওই 3 තමයි ඒ. මේකට දෙන්නේ නැහැ ලකුණු. ඒ අපේ පහසුවට අපි තින්නේ එතන. දැන් තුන්වෙනි ප්‍රශ්නේ මේක රෝම ඉලක්කම් අංක 3 අහනවා. ඔව් කියන්න 8.8 8.63 6.3 එන්න බෑ නේද පුතා? ඉලක්කම් එතකොට 1 2 3 4 5ක් එනවා. කැල්කියුලේටරෙන් දැදුවේ
නෑ සර් මේ 8.86 තුන. 6.6 අපි බලමු. ලබු ගන්න. මම ගත්තේ මේ අර 48.23 අඩු කරලා 89.60. ඇතුලේ කෝණේ අරන් ගත්තේ ඒකාන්තර කෝණනේ. ආ මෙයාවද ගත්තේ? ඔව් සර්. 90 අඩු කරා. කොට ඔයා අඩු කරන්නේ 89යි කලා 60න් 48යි කලා 23. එතකොට පුතා මෙතන 7යි 5න් 2ක් 3යි 9න් 8ක් 1යි 41යි කලා 37ද ඔයාට ආවේ ඉතල. ඔව් සර්. එතකොට ඔයාට ටැන්ජන් අනුපාතය ඔයා ගත්තේ tan 41යි කලා 37 සමානයි AD බෙදීම 10. ඔව්. එතකොට 41 කලා 37 කීයද ආවේ? 0.8863. ඔයා ඒ ගත්ත එක හරි. එතකොට ඔයා බෙදීම මග හැරලා ගිහිල්ලා තියෙනවා. 40 එතකොට අපිට ඕනේ අපිට ඕනේ කෝණේ කීයද આવી දිනුක මේ විනුක 41.37 बिंदु दहाय विस्तीय තිය එතකොට 1 2 3 4 5 6 7 දශම 8යි 8යි 4යි 7 36 හරි හරි සර් එකතු වෙන එතන වරද්දගෙන නේ නේ ඔව් එකතු වෙන නැත්තම් මෙහෙමයි එහෙම දැන් ඔයා එතන හොඳ උපක්‍රමයක් යොදලා තියෙන්නේ හොඳ උපක්‍රමයක් යොදලා තියෙන්නේ මොකද මේ බෙදීම මඟ හැරලා කියලා තියෙන්නේ බෙදීම මග හැරලා ගිහිලා තියෙන්නේ මේ කෝණේ ගත්තාම එතකොට මෙතන ಗುಣ කිරීමේ ඔය මෙයාගේ 10 න් ಗುಣ කරපු ගමන් ඒක උපක්‍රමෙන් හොදයි උපක්‍රමෙන් හොදයි අන්න ඒක එතන මෙතන මේ කෝණේ මම ඒක ගියේ නැත්නම් මෙතන මේ සමහරකට 90 න් අඩු කරගන්න ගියාම ඔය කලා මේ කලා 60 න් අඩු කරගන්න ගියාම වරද්ද ගන්නවා සමහර අය ඒකයි මෙතනට අර ගත්තොත් එතන බෙදීම මග හැරලා යන්න පුළුවන් උත්තරේ නම් වෙනස් වෙන්නේ නැහැ පුතා. පොල් වෙනස් වෙනවා නම් ඕන නම් අන්තිම දශම ඉලක්ක මෙහාට මෙහාට වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. සමස්තේ එන්නවා. අනිතරත් මම හිතන්නේ තේරෙන්නේ නැති. එයා මෙතන අංශක 90 න් මේ කෝණේ අඩු කරලා මෙයාම අරගෙන ටැන්ජන් අනුපාතය අරන් තියෙනවා. එතකොට මෙතන බෙදීම එන්නේ නැහැ, ගුණ කිරීම එන්නේ. ඒක එහෙමයි. එහෙම ඔබට ගන්න පුළුවන්. ඊළඟ අපි ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය එන්නේ තුන්වෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 3 ගොඩනැගිල්ලේ ඉහළම කවුළුවතෙක් ගොඩනැගිල්ලේ ඉහළම කවුළුවතෙක් උස ගොඩනැගිල්ලේ ඉහළම කවුළුවතෙක් උස ආසන්න මීටරයට සොයන්න ආසන්න උස මීටර් වලින් අනේ මී උස මීටර් වලින් දශම ස්ථාන දෙකකට දශම ස්ථාන දෙකකට ආසන්නව ගණනය කරන්න ආසන්නව ගණනය කරන්න
සම්බන්ධව ගණනය කරන්න. හදන්න බලන්න මෙන්න මේ AC වහන්නේ ඔයගොල්ලන්ගේ AC ව. AC ව. උත්තර එන්න ඕන දැන් නේද පුතා එතකොට ඔගොල්ලෝ සලකන්න වෙන්නේ ABC ත්‍රිකෝණේ මම වෙනම පොඩක් ඇඳලා පෙන්නන්නම් මෙන්න මෙහෙම මේ ABC ත්‍රිකෝණේ SC A D මෙතනනේ කවුළුවනේ නේ එතකොට මේ කෝණය ඔබ දන්නවා මෙතන ඒකාන්තර කෝණය මෙතන 59යි කලා 50 59යි කලා 50 එතකොට මෙතන අපිට දැන් ආපු උත්තරේ තමයි පුතා භාවිතා කරන්න වෙන්නේ ඔන්න ඕකයි අවදානම දැක්කනේ Tamante එන උත්තරේ මෙතන භාවිතා කරන්න වෙන්නේ ඒ කියන්නේ පළවෙනි හිත ලැබෙන පිළිතුර දෙවෙනි කාරණාවට බලපානවා බලායත්ත समान बिंदु
එතකොට අපිට පුතා එනවා ඒ බෙදීම 8.882ක මේක ගුණ කරන්න තියෙන්නේ එතකොට AC සමානයි 1.722.5 ගුණ කිරීම 8.882 ඉතින් මං හිතන්නේ මේකට ලබනක වලට යනවන්ට වඩා ඉතින් අපි ඉක්මනින් ගුණ කරලා ගත්තා නම් AC කියලා හිතෙන්නේ නේද ලබනක වලට ගිහලා ආයි ලබනක වගු බලන්න ඕන ප්‍රතිලබ්ධ බලන්න ඕන අපි කෙලින්ම 1.725 අපි ගුණ කරනවා 8.882 හතක් දෙවරපා 10 දෙවරක් 2 4 දෙවරක් 14 දෙවරක් 2 1 3 අටවරපා 40 අටවරක් 2 16 එකක් ඉතුරුයි අටවරක් 56 57 5ක් ඉතුරුයි අටවරක 8 5 13 ඒකේ එන්නම තමයි ආයේ 13 7 6 4 0 ආයි 13 7 6 4 0 ඔය දෙක එකතු කරා එතකොට මෙතන බිංදුව එනවා 1.1 එනවා 4 4 8 එනවා 6 4 10 14 න් එකක් එනවා 3 1 4 4 7 11 11 6 17 17 4 21 එනවා 2 3 2 5 7 5 12 12 6 18 8 එකක් විතර 6 7 13 16 18 1 1 2 2 3 5 5 7 5 7 12 එකක් විතර 3 4 5 1 ලොකු ඉලක්කම් කාණ්ඩයක් එන්නේ 1 5 2 8 1 4 8 1 0 දශම ස්ථාන අපි වෙන් කරනවා පුතා 4 3 8 sorry 7 1 2 3 4 5 6 7 8 7 4 3 8 අහන්නේ ආසන්න දශම ස්ථාන දෙකකට තුන්වෙනි දශම ඉලක්කම දිහා බැලුවේ එතකොට ඔබේ උත්තරේ 15.28 මීට අන්න අපි අවසානයේ පිළිතුරු ගලපලා ලියනවා එම නිසා ඉහළ මාලයට නැත්නම් ඉහළ කවුළුවට උස 15.28 මීටර් වේ කියලා අපි කියනවා. ඔන්න ඔහොම. දැන් මෙතන ලබන කොල්ට ගියා නම් ඕගොල්ලෝ තාම සුළු කරනවා. මොකද මෙතන වාහු දෙපාරක් බලන්න ඕන. තුන්සරයක් බලන්න වෙනවා. ලබන කොහෙන්ද ඕන ප්‍රති ඒ වගේ ಗುಣ කිරීමකදී මේ වගේ ಗುಣ කරලා ගත්තොත් වඩා පහසුයි කියලා තමයි හිතෙන්නේ. ඒකෙදි තමන්ගේ පුරුද්ද නැත්නම් ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි යන්නේ. දැන් ඔබට පේනවා ඉතින් අපි මේ භාවිතා කරපු අවස්ථා මේ අපි සිරස්තලයේ අවස්ථා දෙකක් මම උදාහරණ විදියට ගත්තේ. ඇත්තටම වෙලපොටි උදාහරණ දෙකම තමයි ඔබත් එක්ක ඔබට හදවන්න අවස්ථාව දීලා සාකච්ඡා කරේ. දැන් අපිට තියෙනවා පෙළපොතේ 18 6 අභ්‍යාසයේ මේ හා සම්බන්ධව ගැටලු 6යි තියෙන්නේ. ලස්සන ගැටලු 6ක් තියෙනවා. මම ඔබට ආරාධනා කරනවා ගැටලුව ලියන්න පුතේ. ඔබ ගාන හදන තැන ලියන්න ගාන. ගාන ලියනකොට ඕගලන්ට ගැටලුව හොඳට දකින්න පුළුවන්. හරි. එහෙනම් ගාන ලියලා නිවරදිව දල සටහන ඇඳලා දල සටහන දෙපාරක් අනිවාර්යයෙන්ම බලන්න. ගැටලුවත් එක්ක ගලපලා බලන්න දල සටහන දෙපාරක් දත්ත නිවරදිව ලකුණු වෙලා තියෙනවද කියලා. මෙතන ඕගලන්ට වෙනවනම් වෙන්න අදුපාඩු සීකල්පනාවේ ප්‍රශ්න තමයි එන්නේ. ඉන්න දෙපාරක් බලන්න මේක භාවනාවක් වගේ හිත එක තැන තියාගෙන නිවැරදි අනුපාත හඳුනගෙන ඉදිරිපත් කිරීම මා මේ කරපු විදිහටම කරා මේ ඉදිරිපත් කිරීම මේකේ පියවර අඩු කරන්න යන්න එපා ත්‍රිකෝණය හඳුන්වන්න අනුපාතේ ලියන්න ඊට පස්සේ ආදේශ කරලා ලියන්න ඊට පස්සේ සුළු කිරීම කරා හරි එහෙමනම් මම ඔබට පවරනවා 18 6 අභ්‍යාසයේ හදලා සූදානම් කරගන්න අපි ඊළඟ දවසේ කියන්නේ හෙට දවසේ මේකේ ගැටලු තැන් සාකච්ඡා කරලා සිරස්තලයේ අවස්ථාත් අපි සිරස්තලයේ අවස්ථාත් සාකච්ඡා කරලා පාඩම අවසන් කරනවා. ඒ අතර පාස් පේපර්ස් ගණන් ටික මම අද දානවා ගෲප් එකට. මේකේ පාස් පේපර්ස් ගණන් පැවරුමක් මම සකස් කරලා තිනවා. ඒ පැවරුම දාන්නම්. ඒ වෙනකොට ඔයගොල්ලෝ මේ අභ්‍යාසයට ආරම්භය ගන්න. හරි? කවුරුවත් මග හරින්න එපා, අතහරින්න එපා. මේක හරි සුන්දර මාතෘකාවක්. කල්පනාවෙන් කරන්න ඕන වැඩ ඔබ කුමන ශාස්ත්‍රයක ඉදිරියේ වෘත්ති අධ්‍යාපනය කරයිද කියලා මට කියන්න බෑ ඒ කොහොම කරත් ඒ වෘත්ති අධ්‍යාපනයේ තුල සමහර වෙලාවට මේ ඉගෙනගත්ත කරුණු ඕගොල්ලන්ට නැවත භාවිතා කරන්න අවස්ථාවක් උදා වෙන්න පුළුවන් ඉතින් ඔබට යන්නත් පුළුවන් ඉතින් එහාට යන්න
අවස්ථාව ලැබෙයි. එතකොට මේවා නිවැරදිව හඳුනගෙන තියෙන්න ඕන. හරි? cosine එන අවස්ථාවෙදී cosine මගහැරලා යන්න පුළුවන්. ඔබට sin භාවිත කරලා ඒ ගැන අවධානය යොමු කරන්න. අර වෙනුක ගත්තා වගේ බෙදීමක් එන අවස්ථාවකදී බෙදීමට වඩා ගුණ කිරීමකින් අගේ ලබා ගැනීමේ පහසුව තියෙනවා. ඒ වගේ අවස්ථාව ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. හරි? එතකොට කලාගාන අඩු කිරීමේදී හරි පරිස්සමින් අඩු කරන්න. හරි. ඔබට මොන හරි කතා කරන්න තියෙනවද? ඔව්. එහෙමනම් පුතා අපි ඉරිද මුණ ගැහෙමු. මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න. ගණන් ටික හදලා තියාගන්න. ගණන් හදන්න නැතුව නම් සහභාගී වීම අසාර්ථකයි. හරි? එඳ 16 ගණන් 6 හදන්න. විශේෂයෙන්ම හරි. හරි. එහෙමනම් අද දවස් අපි මෙතනින් අවසන් කරමු. ඔබ ඔහුගේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.